Well, other practical English සාකච්ඡාව තුළින් අප ඔබට හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ මේ හැව් වාක්‍ය රටාව පිළිබඳව. මේ තාමත් පහසුවෙන් ඔබට හුරු විය හැකි භාවිතයක්, එදිනෙදා කථනය තුළ නිතර ඔබට අවශ්‍ය කරන අනිවාර්ය භාවිතයක්. අනුමානය හඟවමින් අතීතය කතා කිරීමයි මෙහිදී සිදුවන්නේ. නිමල් ලැබිලා ඇති, වසන්ත ගිහිල්ලා ඇති, ශාන්ත කරන්න ඇති ඒක, අම්මා බනින්න ඇති තාත්තට. දැන් මෙහි ගැබ්ව තිබෙන්නේ අතීතයේ පමණක් නොවෙයි, යම් අනුමානයකුත් ගැබ්ව තිබෙනවා. නිමල් ඇවිල්ලා ඇති. නිමල් මේ හැව්කම්. මේ වාක්‍ය රටාව මේ හැව්. ශාන්ත යන්න ඇති. ශාන්ත මේ හැව් ගෝන්. දැන් මා පළමුවෙන්ම ඔබට අවධාරණය කළ යුතුයි යම් වාක්‍ය රටාවකට යොමු වන විට එහි නිර්මාණ විදිහ ඉතාම වැදගත්. The way of construction. මේ වාක්‍ය රටාවේ නිර්මාණ විදිහ වන්නේ උක්තයෙන් ආරම්භ කරන්න, ක්‍රියාව කරන්න පළමුවෙන්ම, දෙවනුව ඒක වචන බහුවචන භේදයකින් තොරව මේ හැව් යන කොටස යොදන්න, තුන්වනුව අදාළ ක්‍රියාපදයේ පාස් පාටිසිපල් අවස්ථාව නැතහොත් අතීත කෘදන්තය යොදන්න. එනම් ක්‍රියාපද ලැයිස්තුවක නම් තුන්වන තීරයේ ක්‍රියාපදය. වසන්ත යන්න ඇති ගෙදර. වසන්ත මේ හැව් ගෝන් හෝම්. ප්‍රසන්න යන්න ඇති වේලාසනින්. ප්‍රසන්න මේ හැව් ගෝන් ඇර්ලි. කාංචනා දකින්න ඇති මගිලියුම. කාංචනා මේ හැව් සීන් මයිලෙට. දැන් මා දන්නවා ආධුනික ශිෂ්‍යයෙක් සමහර විට අසීරුතාවයකට ලක් වෙනවා ක්‍රියාපද පිළිබඳව නොදැනුවත් බව මතකයේ නොමැතිකම නිසා. එනිසා මා යළි යළිත් අවධාරණය කරනවා ක්‍රියාපදවල අතීත කාල ස්වරූප, එමෙන්ම පාස් පාටිසිපල් අවස්ථාවන් ඔබ හොඳින් මතකයේ රඳවා ගත යුතුයි මෙවැනි වාක්‍ය රටාවන්ට යොමු වන විට. මේ හැව් වාක්‍ය රටාව ඉතාමත් සරල වාක්‍ය රටාවක් බව මා පැවසුවා. ඇයි ඒ? මේ වාක්‍ය රටාවේ ඒක වචන බහුවචන භේදයක් පවා නැහැ. දැන් ඔබ දන්නවා හැව් යෙදෙන සමහර වාක්‍ය රටාවලදී ඒක වචන ස්වරූපයත් භාවිතා වෙනවා හැව්වල ඒක වචන ස්වරූපය හැස්. නමුත් මේ හැව් යන වාක්‍ය රටාවේ කිසිම තැනක හැස් භාවිතයක් නැහැ. මේ වාක්‍ය රටාව මේ හැව්. ඒක වචන ආරම්භයක් සමගත් මේ හැව්. බහුවචන වාක්‍ය ආරම්භයක් සමගත් මේ හැව්. වාක්‍ය ආරම්භයේ උක්ත පදය, දෙවන පියවර මේ හැව්, තුන්වන පියවර අදාළ ක්‍රියාපදය, ක්‍රියාපදයේ පාස් පාටිසිපල් අවස්ථාව. ඔබ දන්නවා බොහෝ ක්‍රියාපදවල පාස් පාටිසිපල් සකස් වන්නේ ක්‍රියාපදයාග DED හෝ IED එකතු වීමෙන්. එසේත් නැත්නම් ක්‍රියාපද ලැයිස්තුවක් ඇසුරු කරමින් ඔබ එම ක්‍රියාපද හඳුනාගෙන මතකයේ රඳවා ගත යුතු වෙනවා. තාත්තා බීලා ඇත්තේ. දැන් මෙහි පවසන්නේ තාත්තා බීලා යනුවෙන් පමණක් නොවේ. බීලා ඇති යන අනුමාන සහගත අදහස අතීතයත් මෙහි ගැබ්ව තිබෙනවා. ෆාද මේ හැව් ඩ්‍රංක්. ක්‍රියාපදයේ ක්‍රියාමූලයේ ඩ්‍රින්ක් DRINK එහි පාස් පාටිසිපල් අවස්ථාව ඩ්‍රංක් DRUNK. ඔයා බොන්න ඇති. ඔයා බීලා යනුවෙන් ඍජු අදහසක් නොවේ මේ පවසන්නේ. ඔයා බොන්න ඇති යන අනුමාන සහගත අදහස අතීතයට අදාළ ලෙස. යූ මේ හැව් ඩ්‍රංක්. ඔයා බීලයි ඇත්තේ. ඔයා බොන්න ඇති. වසන්ත බීලා ඇති. වසන්ත මේ හැව් ඩ්‍රංක්. නාලක බීලා ඇති. නාලක මේ හැව් ඩ්‍රංක්. ඇය වස බීලා ඇති. ඇය වස පානය කරන්න ඇති. ෂී මේ හැව් ඩ්‍රංක් පොයිසන්. වස පොයිසන්. ඇය වස බොන්න ඇති. ෂී මේ හැව් ඩ්‍රංක් පොයිසන්. මසූදානම් පුංචි දෙබසකට ඔබේ අවධානය යොමු කරවන්නට. Smile, an everlasting smile, and a smile won't bring a tear to me. Your father's up to something today. I need to talk to him. Don't talk with him now. He may have drunk. Smile, an everlasting smile, and a smile won't bring a tear to me. Your father's up to something today. I need to talk to him. Don't talk with him now. He may have drunk.
Well, let's see what we heard in that dialogue. අපි දැන් බලමු එම දෙබස තුළ අපට ඇසුණු දේ. එහිදී පළමු තැනැත්තිය පවසනවා, "Your father is up to something today. I need to talk to him." වාගේ තාත්තා අද ටිකක් අමුතුයි, මට ඔහුට කතා කරන්න ඕනේ. මෙහිදී අමුතුයි යන අදහස අප ලබා ගන්නේ is up to something යන කොටසින්. Up to something. අමුතුයි. He is up to something. ඔහු අමුතුයි. She is up to something. ඇය අමුතුයි. They are up to something. ඒගොල්ලෝ අමුතුයි. එමෙන්ම you are up to something. ඔයා අමුතුයි. Then මෙහි පැවසුනේ your father is up to something today. වාගේ තාත්තා අද ටිකක් අමුතුයි. I need talk to him. මට ඔහුට කතා කරන්න ඕනේ. මෙහිදී දෙවන තැනැත්තිය පවසනවා ඔහු සමග කතා නොකරන ලෙස. ඊට හේතුව ඇය දක්වන්නේ he may have drunk. එයා බීලා ඇත්තේ. දැන් මෙහි අතීත අදහසක් අනුමානයකින් පැවසීම සිදුවෙනවා. වාක්‍ය ආරම්භ වුණා he ඔහු උක්ත පදය, දෙවන පියවර may have, තුන්වන පියවර drink යන ක්‍රියාපදයේ past participle අවස්ථාව drunk. ඔහු බීලයි ඇත්තේ he may have drunk. Don't talk with him. ඔහු සමග කතා කරන්න එපා. He may have drunk. ඔහු බීලයි ඇත්තේ. නැවතත් ඔබට අවස්ථාව එම දෙබස නරඹන්නට. Smile, an everlasting smile, and a smile won't bring a tear to me. Your father's up to something today. I need to talk to him. Don't talk with him now. He may have drunk. Well, now we are discussing the usage of may have. මේ හැව් යන භාවිතය පිළිබඳවයි මේ අප සාකච්ඡා කරන්නේ. මෙහි may මේ යන පදය අනුමානය හඟවන උපක්‍රියා පදයක්. එනිසා මේ වාක්‍ය රටාව තුළ අනුමානය ප්‍රධාන වශයෙන් ගැබ්ව තිබෙනවා. නමුත් ඉඳුරාම මින් පැවසින්නේ අතීත අදහසක්. අතීත අදහසක් අනුමානයකුත් ගැබ්ව, අනුමානයත් කැටිකොට ඉදිරිපත් කිරීමක් මෙහිදී සිදුවන්නේ. ඇවිල්ලා ඇති, ගිහිල්ලා ඇති, දකින්න ඇති, කරන්න ඇති යනාදී වශයෙන්. ශාන්ත වෙනස් කරලා ඇති යාගේ අදහස. ශාන්ත may have changed his idea. මෙහිදී අප යොදාගන්නේ change යන ක්‍රියාපදය අගට d ශබ්දය එකතු කරමින්. බොහෝ ක්‍රියාපදවල මේ අපට අවශ්‍ය කරන ක්‍රියාරූපයේ මේ වාක්‍ය රටාවෙදී past participle ලෙස හඳුන්වන ක්‍රියාරූපයේ සකස් වන්නේ ක්‍රියාපදය අග d ශබ්දය එකතු වීමෙන්. නමුත් change යන ක්‍රියාපදයේදී මේ d ශබ්දේ ප්‍රබලව පිටතට ඇසෙන්නේ නැහැ. ශාන්ත වෙනස් කරන්න ඇති ඔහුගේ අදහස. ශාන්ත may have changed his idea. නාමලී වෙනස් කරන්න ඇති ඇගේ අදහස. නාමලී may have changed her idea. ඔයා වෙනස් කරන්න ඇති ඔයාගේ හිත. ඔයාගේ අදහස. You may have changed your idea. දැන් බලන්න කෙතරම් සරලද කියා මේ වාක්‍ය රටාව නිර්මාණය වන කාර්යය. වාක්‍ය ආරම්භය කවරක් වුවත් ඒක වචන බහුවචන ભેදයකින් තොරව දෙවන පියවර අප යොදන්නේ මේ හැව්. එනිසා ඔබ ඉතාම හොඳින් ඉතාම තදින් සිතට ගත යුතු වෙනවා මේ රටාවේ ප්‍රධාන සාධකය, මහා පොදු සාධකය නිතර ඔබට ඇසෙන කොටස මේ හැව්. එම මේ හැව් යන කොටස ප්‍රබල දීකේ රඳවගෙන වාක්‍ය මැදට යොදමින් ඔබ අදහස් පළ කිරීමට හුරු විය යුතුයි. දැන් විශේෂයෙන්ම කම් යන ක්‍රියාපදය අප ගතහොත් කම් වල past participle අවස්ථාවේ දෙන්නේ කම් ලෙසමයි. එනිසා ඔබට ඉතාම පහසුවෙන් සහ වේගයෙන් මේ රටාව තුළ හැසිරවිය හැකි ක්‍රියාපදය කම්. නිමල් ඇවිල්ලා ඇති නිමල් මේ හැව් කම්. ඔබ වැඩ ඇරයන් කල්පනා කර කර යන්නේ මගේ දුව ඇවිල්ලා ඇති දුව පන්ති ඔබ වැඩට ගියා. ඔබ වැඩ ඇරිලා එන ගමන් කල්පනා කර කර එනවා මගේ දුව ඇවිල්ලා ඇති දැන්. මේ අනුමාන සහගතව අතීතයේ පිළිබඳව ඔබ කරන කල්පනාවක්. My daughter may have come now. ඔබ අතරමඟ එන ගමන් මේ කල්පනා කරන්න. එතකොට ඔබ කල්පනා කරනවා ගෙදර එන ගමන් බිරිඳත් ඔබ සමග උදෑසන යම් ගමනක් ගියා. ඔබ
තවත් තැනකට, බිරිඳ තවත් තැනකට. ඔබ එන අතරතුර කල්පනා කරනවා මගේ බිරිඳ ඇවිල්ලා ඇති දැන්. My wife may have come now. නැත්නම් බිරිඳ යම් අවශ්‍යතාවයකට එහාට මෙහාට අහලට පහලට ගිය අවස්ථාවක හනිහනික ගෙදර දුවගෙන එනවා. එන ගමන් කල්පනා කරනවා වෙලාව හය අමාරයි. It's 6:30 now. Husband ඇවිල්ලා ඇති ගෙදර දැන්. My husband may have come home now. මේ වාක්‍ය රටාව තුළ ඉතාම පහසුවෙන් සහ වේගයෙන් හැසිරවිය හැකි ක්‍රියාපදයක් ආධුනිකයන්ට පවා කම් යන ක්‍රියාපදයේ හේතුව එහි පාස් පාර්ටිසිපල් අවස්ථාවත් කම් ලෙසමයි යෙදෙන්නේ. ඇවිල්ලා ඇති යන අනුමාන සහගත අදහසයි මේ අප ප්‍රකාශ කරන්නේ. මේ වාක්‍ය රටාව නිර්මාණයේ අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස වාක්‍ය ආරම්භයට ක්‍රියාව කරන්න යෙදිය යුතුමයි. තවත් පුංචි නිදසුනකට අපි යොමු වෙමු. කුමක්ද ඔබට ඇසුනේම දෙබස තුළ? එහි පළමුයන්නේ පවසනවා My husband may have come. මගේ සැමියා ඇවිල්ලා ඇති. ඇවිල්ලා ඇති යන අනුමානයයි පවසන්නේ. I need go now. මම යන්න ඕනි දැන්. එවිට දෙවැන්නේ ප්‍රතිචාර දක්වනවා Don't get hurried men. කලබල වෙන්න එපානේ. Don't get hurried. කලබල වෙනවා යන අදහසින් එහි යෙදෙන ක්‍රියාපදය get hurried. Don't get hurried කලබල වෙන්න එපා. එහි men men යන පදය අනේ යන අදහසින් විභාවිතාවන්නේ. කලබල වෙන්න එපානේ. Don't get hurried men. Just enjoy the party. පාටි එක enjoy කරන්න. රස විඳින්න, විනෝද වෙන්න යන අදහස එහි ගැබ්ව තිබෙනවා. අපි නැවතත් යමු මේ දෙබසටම. ඔබට ඉතාම පහසුවෙන් ග්‍රහණය කරගත හැකි නිතර භාවිතයට අත්‍යවශ්‍ය වන වාක්‍ය රටාවක් මේ හැව්. නිතරම මා ආධුනික ශිෂ්‍යයාට මතකයට නගන්නේ ක්‍රියාපද සමූහයක්, ක්‍රියාපද ගොන්නක් ඉතාමත් හොඳින් දැඩිව ඔබේ මතකය තුළ ග්‍රහණය කොටගෙන තිබිය යුතුයි මෙවැනි වාක්‍ය රටා හසුරුවන්නට නම්. වාක්‍ය නිර්මාණ විදිහ ඉතාම හොඳින් ඔබේ මතකෙ රැඳී තිබිය යුතුයි. මා නැවත නැවතත් අවධාරණය කරනවා The Way of Construction. නිර්මාණය කරන ආකාරය වාක්‍ය ආරම්භ වන්නේ උක්ත පදයෙන් හෙවත් ක්‍රියාව කරන්නාගෙන්. එනම් බොහෝ විට වාක්‍ය ආරම්භයේ යම් පුද්ගල නාමයක් වෙනවා. නිමල්, කමල්, සීතා, ගීතා, පත්මාරාණී, රංජනී, සබීතා, චන්ද්‍රිකා වැනි පද. එසේත් නැත්නම් I, we, he, she, you, it, they වැනි පද. මම, අපි, ඔහු, ඇය යන ආදී තේරුම් දෙන. ඒ වාක්‍ය ආරම්භය. දෙවන පියවර මේ හැව්, තුන්වන පියවර අදාළ ක්‍රියාපදයේ පාස් පාර්ටිසිපල් අවස්ථාවයි යෙදිය යුතු වන්නේ. බොහෝ විට පාස් පාර්ටිසිපල් යන ක්‍රියාපද අවස්ථාව සකස් වන්නේ ක්‍රියාපදයාග DED හෝ IED එකතු වීමෙන්. චානක යන්න ඇති ගෙදර. චානක මේ හැව් ගෝන් හෝම්. දැන් ඔබ බලනෝ ඔබේ මිතුරා පිළිබඳව.
ඔහු හිටපු තැන නැහැ. කාර්යාලයේ තුල නැහැ. යම් අනුමාන සහගත සිතුවිල්ලක් ඔබ තුල ඇති වෙනවා. ඔහු ගෙදර යන්න ඇති. ඔහු ගෙදර ගිහිල්ලා ඇති. He may have gone home. වාක්‍ය ආරම්භය he දෙවන පියවර may have තුන්වන පියවර go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව gone. ඉතාම පහසුවෙන් මේ වාක්‍ය රටාව තුළ හැසිරවිය හැකි පහසුවෙන් මතකේ රඳවා ගත හැකි තවත් ක්‍රියාපද අවස්ථාවක් ලෙස ගෝන් යන ක්‍රියාපදයේ පෙන්වන්නට පුළුවන් එය ගෝ යන ක්‍රියාපදයේ past participle අවස්ථාව. නාලක යන්න ඇති වේලාසනින් නාලක මේ හැව් ගෝන් ඇර්ලි. කාර්යාලයේ තුළ ඔබ බලනවා 4:30 වන විට ඔබේ මිතුරා නැහැ. ඔබ යම් සිතුවිල්ලකට එනවා ඔහු යන්න ඇති වේලාසනින්. He may have gone early. තාත්තා නුවර යන්න ඇති. දැන් ඔබට තාත්තා කියලා තිබුණ නුවර යන බව ඉරිදා උදාසන ඔබ අවදිවන විට තාත්තා පේන්න නැහැ. එසේනම් ඔබට අනුමාන කරන්න පුළුවන් තාත්තා කුමක්ද කරන්න ඇත්තේ කියලා. අතීතයේ කළ දේ පිළිබඳව අනුමාන කිරීමක් මේ ඔබ කරන්නේ. තාත්තා යන්න ඇති නුවර. Father may have gone candy. තාත්තා නුවර ගිහිල්ලා ඇති නැතහොත් යන්න ඇති යන අදහස මගින් ප්‍රකාශ වෙනවා. විශේෂයෙන්ම නොදුරු අතීතය පිළිබඳව අනුමානයකින් යුතුව අදහස් පැවසීමක් මේ හැව් වාක්‍ය රටාව තුළ සිදුවෙනවා. මෙහි ඒක වචන බහුවචන භේදයක් ගැබ්බ නැහැ. එනම් ඕනෑම වාක්‍ය ආරම්භයක් සමග දෙවන පියවර මේ හැව් යොදන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ගෝන් යන ක්‍රියාපදය අප සාමාන්‍යයෙන් යොදාගන්නේ යන්න ඇති යන අදහස ලබා ගැනීමට ගිහිල්ලා ගෝන්. නිමල් මේ හැව් ගෝන් නිමල් ගිහිල්ලා ඇති. ඒ සමහර විටක අප යොදනවා අදහස පිටත් වෙලා ඇති යනුවෙන්. පිටත් වෙනවා ක්‍රියාපදයේ leave past participle අවස්ථාව left. ශාන්ත පිටත් වෙලා ඇති දැන්. ශාන්ත මේ හැව් left now. ඔබ පිටත් වන්නට සූදානම් වන විට ශාන්තව මුණ ගැහෙන්න ශාන්තගේ කාර්යාලයට යන්න තවත් කෙනෙක් කියනවා දැන් යන්න එපා දැන් ශාන්ත පිටත් වෙලා ඇති. ශාන්ත මේ හැව් left. ක්‍රියාපදයේ leave පිටත් වෙනවාට යෙදෙන ක්‍රියාපදය එහි past participle අවස්ථාව left. නාලිකා පිටත් වෙලා ඇති නාලිකා මේ හැව් left. නාලිකා ගෙදරින් පිටත් වෙලා ඇති නාලිකා මේ හැව් left home. දැන් එතන ගෙදරින් යනුවෙන් ඔබට ඇසුණා. මෙවිට ඔබ වැරදි වැටහීමකට එන්න පුළුවන් ගෙදරින් යන අදහස ලබාගන්නේ from home යනුවෙන් කියා. මේ පටලවා ගන්නට එපා. මේ පිටත් වෙනවාට යෙදෙන leave යන ක්‍රියාපදයේ එසේත් නැත්නම් එහි past participle අවස්ථාව left යන ක්‍රියාරූපය යොදන විට ඒ සමග යොදන ස්ථාන නාමය සමග from සම්බන්ධ කරන්නේ නැහැ. from home යනුවෙන් නොවේ පවසන්නේ. ශාන්ත පිටත් වෙන්න ඇති ශාන්ත මේ හැව් left. ශාන්ත ගෙදරින් පිටත් වෙන්න ඇති ශාන්ත මේ හැව් left home. ඔහු පිටත් වෙන්න ඇති he may have left. ඔහු පිටත් වෙන්න ඇති නුවරින් he may have left candy. එනම් ඔහු මේ නගරයෙන් දැන් පිටත් වෙලා ඇති යන අදහසයි එමගින් ප්‍රකාශ වන්නේ. ශාන්ත පිටත් වෙන්න ඇති කාර්යාලයෙන්. ශාන්ත මේ හැව් left the office. ඒ අදාළ ස්ථානයෙන් පිටත් වෙන්න ඇති යනුවෙන් පැවසීමේදී සාමාන්‍යයෙන් නම් ස්ථානයකින් හෝ ස්ථානයෙන් යනුවෙන් පැවසීමේදී from නිපාතයේ යෙදුනත් මෙහි භාවිතාවන්නේ නැහැ විශේෂ රීතියක් ලෙස. left යන ක්‍රියාපදයට පසුව ඔබ සම්බන්ධ කරන්නේ ස්ථානය පමණයි ඒ ස්ථානයෙන් පිටත් වුණා යන අදහස පැවසීමට. නාලිකා පිටත් වෙන්න ඇති නාලිකා මේ හැව් left. නාලිකා පිටත් වෙන්න ඇති ගෙදරින් නාලිකා මේ හැව් left home. තවත් දෙබසකට යොමු වන්නට අවස්ථාව. සිදෙමුතු I didn't see Kalpani. She may have left early. With whom? She may have gone with her husband. Sidhimuthu.
I didn't see Kalpani. She may have left early. With whom? She may have gone with her husband. She may have left early. ඇය වේලාසනින් පිටත් වෙන්න ඇති. මේ කාර්යාලය හැර යන අවස්ථාව, කාර්යාලය අවසන් වන මොහොත, ඇය වේලාසන පිටත් වෙලා ඇති. She may have left early. මේ left යන ක්‍රියාපදය හොඳින් මතකේ රඳවා ගන්න. එය පිටත් වෙනවාට යෙදෙන leave යන ක්‍රියාපදයේ past participle අවස්ථාව අතීත කෘදන්තය. මේ වාක්‍ය රටාවට අපට අවශ්‍ය කරන ක්‍රියාපදයේ තුන්වන තීරයේ ක්‍රියාපදය. මේ ක්‍රියාපද එකින් එක හෝ මතකේ රඳවා ගනිමින් ඔබේ ක්‍රියාපද ශබ්දකෝෂය ඔබ වැඩි දියුණු කරගන්නට ඕනේ. ඒ සමගම ප්‍රශ්නයක් විමසනවා. with whom, කාත් එක්කද ඇය යන්නේ ඇත්තේ? කාත් එක්කද? with whom? She may have gone with her husband. ඇය යන්නේ ඇත්තේ ඇගේ සැමියා සමග. ඇය යන්න ඇති යන අදහස මෙහි පවසන්නේ she may have gone යන ප්‍රකාශයෙන්. වාක්‍ය ආරම්භ වන්නේ උක්ත පදයේ she, දෙවන පියවර may have, තුන්වන පියවර go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව gone. ඇය යන්න ඇති. She may have gone. ඔබට මා යලිත් අවස්ථාව දෙන්නම් එබඳිමසට රබන්නට. සිදෙමුතු. I didn't see Kalpani. She may have left early. With whom? She may have gone with her husband. මේ අප ඉදිරිපත් කරන්නේ අතීතය පිළිබඳව අනුමානයෙන් කතා කළ හැකි බස් වහරක් පිළිබඳව. මේ බස් වහර තුළ අනුමානය අතීතය දෙකම කැබ්බ තිබෙනවා. ඇවිල්ලා ඇති, ගිහිල්ලා ඇති, දෙන්න ඇති, කරන්න ඇති යන ආදී වශයෙන් වෙන අදහස්. do කරනවාට යෙදෙන ක්‍රියාපදය. නමුත් මේ වාක්‍ය රටාවේදී අපට අවශ්‍ය වන්නේ එම do යන ක්‍රියාරූපය නොවේයි. එහි past participle අවස්ථාව done. නාලිකා කරලා ඇති ඇගේ ගෙදර වැඩ. නාලිකා may have done her homework. බොහෝ විට ගෙදර දොරේදී පියා අහනවා, කෝ දුව, කෝ නාලිකා? where's nalika? where's my daughter? එවිට මවගේ පිළිතුර වන්නට පුළුවන් ඇය නිදි. she is sleeping. මේ වෙලාවේ ඇය කරන ක්‍රියාව. එමෙවිට පියා නැවත විමසනවා, ඇයි එයා නිදාගෙන ඉන්නේ? එයාගේ ගෙදර වැඩ කළාද? හෙට පාසලට අරගෙන යන. දැන් මෙවැනි තැනකදී මවට පිළිතුරු දෙන්නට පුළුවන් එයා ගෙදර වැඩ කරන්න ඇති. she may have done her homework. ඒකනේ ඇය නිදාගෙන ඉන්නේ. ඇය හොඳ ළමෙක්. සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරලායි නිදාගන්නේ. ඒ නිසා මව මෙහිදී අනුමාන සහගත ලෙස ඒ අදහස පවසනවා. අතීතයටත් අදාළ වන ලෙස ඇය කරලා ඇති ඇගේ ගෙදර වැඩ. she may have done her homework. ඔයා මොනා හරි කරන්න ඇති. දැන් මෙවැනි ස්වරයකින් අප හඟවන්නේ මොනවා හරි වැරදි වැඩක් කරලා තියෙන බව. you may have done something wrong. මොනවා හරි වැරද්දක් යන අදහසයි මේ මගින් ප්‍රකාශ වන්නේ. something wrong යන ප්‍රකාශයෙන් ඔයා කරන්න ඇති මොනවා හරි වැරද්දක්. you may have done something wrong. නාලක මොනවා හරි කරන්න ඇති. දැන් බලන්න මේ ස්වරය කතා කරන අප. නාලක මොනවා හරි කරන්න ඇති, මොනවා හරි වැරදි වැඩක් කරන්න ඇති. නාලක may have done something wrong. වාක්‍ය ආරම්භයේ නාලක ඒ උක්ත පදය හොඳින් මතකයට ගන්න, ග්‍රහණය කරගන්න මෙහි නිර්මාණ විදිහ. උක්ත පදයේ නාලක, දෙවන පියවර may have, තුන්වන පියවර අදාළ ක්‍රියාපදය. නමුත් ක්‍රියාපදයේ past participle අවස්ථාව. දැන් අප සාකච්ඡා කළේ done යන ක්‍රියාපදයේ යෙදෙන නිදසුනක් දෙකක් පිළිබඳව. කරන්න ඇති. සේනක කරන්න ඇති ඔයාගේ වැඩේ. සේනක may have done your job. ඔයාගේ වැඩේ your job. එහෙම අපිට පවසන්නට පුළුවන් your work. ඔයාගේ වැඩේ. නාලක may have done your work.
This file is not completed. Nalaka may have done this file. Today he may have gone early. This file is not completed. Nalaka may have done this file. Today he may have gone early. Right, now I'm going to explain the dialogue. එම දවස පැහැදිලි කර දීමටයි මා සූදානම් වන්නේ. එහි ඔබට ඇසුනා මුලින්ම පළමුවෙන් පවසනු This file is not completed. මේ ලිපි ගොනුව complete නැහැ. This file is not completed. මේ විට අනික පවසනු ඔබට ඇසෙනවා නාලක මේ have done this file. සමහර විට එන අදහස් වන්නේ මේ වගේ බාගිට වැඩ කරන්නේ නාලක. නාලකයි කරන්න ඇත්තේ මේ ෆයිල් එක. නාලක මේ ෆයිල් එක කරන්න ඇති. නාලක මේ have done this file. Today he may have gone early. අද යා වේලාසනින් ගිහිල්ලා ඇති. දැන් එහි මේ have භාවිතයෙන් වාක්‍ය දෙකක් ඔබට ඇසුණා. නාලකයි කරන්න ඇත්තේ නාලක කරන්න ඇති. අනුමාන සහගතව අතීතයේ පැවසීමක් මේ මගින් සිදු වෙනවා නාලක මේ have done this file නැවතත් අප යොමු වෙමු එම දෙබසටම This file is not completed Nalaka may have done this file. Today he may have gone early. දැන් ඔබ දන්නවා මේ හැව වාක්‍ය රටාව මගින් සිදුවන්නේ අතීතය අනුමානයකින් යුතුව පැවසීම. ඇවිල්ලා ඇති, ගිහිල්ලා ඇති, කරලා ඇති, දීලා ඇති යන අදි වශයෙන්. දීලා යන අදහස ඍජුව පැවසීමක් නොවේ මේ සිදුවන්නේ. දෙන්න ඇති ඔබට මතකයට නැගුවා මෙහි අනිවාර්ය අවශ්‍යතාවයක් වාක්‍ය ආරම්භයට ක්‍රියාව කරන්න යෙදීම. එලෙස වාක්‍ය ආරම්භයට ක්‍රියාව කරන්න නොයෙදෙන අවස්ථාවක් තියෙනට පුළුවන් එය ඉබේ සිදුවෙන ක්‍රියාවක් නම්. ක්‍රියාව ඉබේ සිදුවන්නේ නම් වාක්‍ය ආරම්භයට පුද්ගලයෙක් යෙදෙන්නේ නැහැ. වහින්න ඇති ඊයරෑ දැන් ඔබ පාන්දර නැගිටලා බලනකොට පොළව තෙතයි. ඔබට පේනවා ඊයරෑ වැහැපු බවක්. ඒ අනුව ඔබ අදහසක් පවසනවා නම් වහින්න ඇති යනුවෙන් මෙවැනි අදහසකදී වාක්‍ය ආරම්භයට යොදන්නට පුද්ගලෙක් නැහැ. මේ සාමාන්‍යයෙන් වැස්ස ගැන කතා කරනකොට පොදු රීතියක් හැටියට වාක්‍ය ආරම්භයට අප යොදනවා ඉට් යන ආධාරක පදය. මෙහිදී ඉට් යන පදයෙන් ඒක යන අදහස ගම්ම්‍ය වන්නේ නැහැ ප්‍රකාශ වන්නේ නැහැ. එය හුදෙක් ආධාරක පදයක් ලෙස වාක්‍ය ආරම්භයට අප යොදනවා. වාක්‍ය ආරම්භයේ ඉට් දෙවන පියවර මේ හැව් තුන්වන පියවර රේන් යන ක්‍රියාපදයේ පාස් පාටිසිපල් අවස්ථාව රේන්ඩ් මම ඔබට කලිනුත් මතකෙර නැගුවා බොහෝ ක්‍රියාපදවල පාස් පාටිසිපල් සකස් වන්නේ ක්‍රියාපදය අග DED හෝ IED එකතු වීමෙන් RAINED රේන්ඩ් වහින්න ඇති ඊයරෑ ඉට් මේ හැව් රේන්ඩ් ලාස්ට් නයිට් දැන් එහි වාක්‍ය ආරම්භයේට පුද්ගලයෙක් යෙදුනේ නැහැ හේතුව එය ඉබේ සිදුවන ක්‍රියාවක් නිසා. නමුත් මේ හැව් වාක්‍ය රටාවේ ප්‍රධාන නීතියක් ලෙස රීතියක් ලෙස වාක්‍ය ආරම්භයට ක්‍රියාව කරන පුද්ගලයා සිටිය යුතුමයි එය කරන ක්‍රියාවක් නම්. දැන් මෙලෙස සිදු නොවන්නේ කර්මකාරක අවස්ථාවලදී පැසිව් වොයිස් වලදී. දැන් මෙතනදී අපි එම කර්මකාරක භාවිතයට යොමු වුණේ නැහැ. මේ අප සාකච්ඡා කරන මේ ඉදිරිපත් කරන නිර්මාණ විදිය තුළ ඔබ අනිවාර්යෙන්ම වාක්‍ය ආරම්භයට ක්‍රියාව කරන්න යෙදිය යුතුයි. නාමලී වැටෙන්න ඇති. නාමලී මේ හැව් ෆෝලන්. වැටෙනවා ක්‍රියාපදයේ ෆෝල් පාස් පාටිසිපල් අවස්ථාව ෆෝලන්. FALLEN. දැන් මෙලෙසින්ම ඒක වැටෙන්න ඇති යනුවෙනුත් අපට පවසන්නට පුළුවන්. හේතුව එය ඉබේ වැටුණු බවක් නොදැනුවත්ව වැටුණු බවක් හඟවන නිසා එවිට පුද්ගලයෙක් ඊට කොහෙත්ම සම්බන්ධ නැහැ ඉබේ සිදුවුණු ක්‍රියාවක්. ඒක
වැටිලා ඇති. It may have fallen. ඔයාගේ පර්ස් එක වැටෙන්න ඇති. Your purse may have fallen. Then මේ අප පවසන්නේ අදාළ ක්‍රියාව ඉබේ සිදු වුණු බව. Then මෙලෙසින්ම කැඩෙනවා යන ක්‍රියාවත් අපට සලකන්නට පුළුවන්. ඉබේ සිදුවන ක්‍රියාවක් ලෙස. කඩනවා යන අදහස නොවෙයි කැඩෙනවා යන අදහස. නමුත් ඉංග්‍රීසි භාෂාවේ කඩනවා කැඩෙනවා අදහස් දෙකම පවසන්නේ එකම ක්‍රියාපදයෙන් break. Then අපි ඉබේ සිදුවන බව පිළිබඳ අදහස ලබා ගන්නවා නම් වාක්‍ය ආරම්භයේට පුද්ගලයෙක් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය නැහැ. එයයි මේ වාක්‍ය රටාවේ නීතිමය තත්වය. ඒක කැඩෙන්න ඇති. දැන් මේ හඟවන්නේ ඉබේ කැඩුණු බවක් නම් ඊට වගකිව යුත්තේ ගැන සඳහනක් කරන්නේ නැත්නම් වගකිව යුත්තේකුත් නැත්නම් ඉබේ සිදුවන බව හඟවනවා නම් ඔබට වාක්‍ය ආරම්භ කරන්න පුළුවන් අප්‍රාණ වාචී පදයකින් යම් ද්‍රව්‍යකින්. ඒක කැඩෙන්න ඇති. It may have broken. කැඩෙනවා ක්‍රියාපදයේ break, අතීතයේ broke, past participle අවස්ථාව broken. It may have broken. ඒක කැඩෙන්න ඇති. අතීත අදහසක් අනුමානයකින් පැවසීම මෙතුළ සිදුවෙනවා. දැන් නමුත් බොහෝ විට ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයට යෙදිය යුතුයි. එසේත් නැත්නම් ක්‍රියාව කරන බව හඟවන දෙය වාක්‍ය ආරම්භයට යෙදිය යුතුයි. මගේ බස් එක ඇවිල්ලා ඇති. දැන් ක්‍රියාව කරන බව හඟවන්නේ බස් එක. බස් එක ඇවිල්ලා ඇති. රියදුරා ඇවිල්ලා ඇති නොවේ. මගේ බස් එක ඇවිල්ලා ඇති. My bus may have come. මගේ වේකල් එක ඇවිල්ලා ඇති. My vehicle may have come. මගේ වෑන් එක ඇවිල්ලා ඇති. My van may have come. ඇවිල්ලා ඇති. අනුමාන සහගතව මේ අදහස මෙහිදී පැවසීම සිදුවන්නේ. ශාන්ත දෙන්න ඇති ඒ ලියුම. දෙනවා ක්‍රියාපදය give, past participle අවස්ථාව given. ශාන්ත දෙන්න ඇති. ශාන්ත may have given. ඒ ලියුම that letter. ශාන්ත දෙන්න ඇති ඒ ලියුම. ශාන්ත may have given. That letter. නාලක දෙන්න ඇති ඒ ලියුම නාලක මේ හැව් given that letter. දැන් මෙහිදී ඔබ යොදාගන්නේ give යන මූල ක්‍රියාරූපය නොවේ. එහි අතීත කාලයේ gave යන ස්වරූපයත් නොවේ. මෙහිදී ඔබ යොදාගන්නේ give යන ක්‍රියාපදයේ තුන්වන රූපය තුන්වන තීරයේ ක්‍රියාපදය ක්‍රියාපද ලැයිස්තුවක නම් තුන්වන තීරයේ ක්‍රියාරූපයයි මෙහිදී ඔබ භාවිතා කළ යුතු වන්නේ. Past participle අවස්ථාව given. ඔයා දෙන්න ඇති ඒ ලියුම. You may have given that letter. දැන් ඔබ කියනවා නෑ මම දුන්නේ නෑ ඒ ලියුම. නමුත් මම හිතනවා ඔයා ඒ ලියුම දෙන්න ඇති. ඔයා බොරු කියන්නේ. You may have given that letter. ඔයා බොරු කියන්නේ. You are telling lies. තවත් දෙබසකට යොමු වන්නට අවස්ථාව. That's my letter. I kept it here. Yes, it was here just a moment ago. Don't tell me lies. You may have taken it. Are you nuts? I didn't get it. You may have given it to someone. That's my letter. I kept it here. Yes, it was here just a moment ago. Don't tell me lies. You may have taken it. Are you nuts? I didn't get it. You may have given it to someone. That's my letter. I kept it here. Yes, it was here just a moment ago. Don't tell me lies. You may have taken it. Are you nuts? I didn't get it. You may have given it to someone. I kept it here. මම එක මෙතනයි තිබ්බේ. මම තිබ්බා. I kept. සරල අතීත කාලයේ අදහසක්. තියෙනවා ක්‍රියාපදය keep. අතීතයේ kept. I kept it here. මම තිබ්බේ ඒක මෙතන. මේ විට අනෙක් තැනැත්තාත් එහෙම පවසනවා, එහෙම තහවුරු කරනවා. Yes, it was here just a moment ago. මෙහි was යන පදයෙන් තිබුණා යන අදහස ප්‍රකාශ වෙනවා. It was here.
ඒක මෙතන තිබුණා. දැන් චුට්ටකට කලින් just a moment ago. මේ භාවිතයන් හොඳින් මතකේ රඳවා ගන්න. චුට්ටකට කලින් just a moment ago. It was here. ඒක තිබුණා මෙතන. මේ විට පළමුවෙන් නා චෝදනා කරනවා ඔයා ගන්න ඇති ඒක බොරු කියන්න එපා. Don't tell me lies. බොරු කියන්න එපා මට. You may have taken it. ඔයා ගන්න ඇති ඒක. ගන්නවා ක්‍රියාපදය take, past participle is taken. ඔයා ගන්න ඇති ඒක. You may have taken it. මේ විට අවසාන වශයෙන් එම අදහස ප්‍රතික්ෂේප කිරීමක් සිදු වෙනවා අනිකා අතින්. Are you nuts? ඔයාට ඔල්මාදෙද? මෙහි nuts යන පදය ඔල්මාදෙ යන අදහසින් අප භාවිතා කළා. එය නිතර සාමාන්‍ය කතනයේ යෙදෙන භාවිතයක්. Are you nuts? ඔයාට පිස්සුද? ඔයාට ඔල්මාදෙද? මම ගත්තේ නැහැ ඒක. I didn't take it. I didn't take. මම ගත්තේ නැහැ. ඔයා දෙන්න ඇති ඒක කාට හරි. You may have given it to someone. ඔයා දෙන්න ඇති. බලන්න වාක්‍ය ආරම්භයේ you, දෙවන පියවර may have, තුන්වන පියවර give යන ක්‍රියාපදයේ past participle අවස්ථාව given. ඔයා දෙන්න ඇති මගේ ලියුම කාට හරි. You may have given my letter to someone. දැන් ඉතාමත් බහුලව මේ වාක්‍ය රටාව තුළ අප යොදා ගන්නා තවත් ක්‍රියාපදයක් see. දකිනවා ක්‍රියාපදය see, past participle අවස්ථාව seen, S-E-E-N. මේ ක්‍රියාපදයේ past participle අවස්ථාවයි ඔබ ඉතාමත් අවධාරණයෙන් මතකයේ රඳවා ගත යුතු වන්නේ. කවුරු හරි දකින්න ඇති ඔයාව. දැක්කා යනුවෙන් ඍජුව පැවසීමක් නොවේ මේ සිදුවන්නේ. ඒ අතීත අදහස අනුමානයකින් පැවසීමක්. Someone may have seen you. කවුරු හරි දකින්න ඇති ඔයාව. සේනක දකින්න ඇති ඔයාව. සේනක may have seen you. කාංචනා දකින්න ඇති මාව. කාංචනා may have seen me. හැමෝම දකින්න ඇති ඔයාව. Everybody may have seen you. ශාන්ත දකින්න ඇති මගේ ලියුම. ශාන්ත may have seen my letter. බලන්න වාක්‍ය ආරම්භ වුණා ශාන්ත. ඒ වාක්‍ය ආරම්භයේ උක්ත පදය ක්‍රියාව කරන්නා. වාක්‍යයේ ඒක වචන බහු වචන භේදයක් නැහැ. දෙවන පියවර may have, තුන්වන පියවර අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව. What are you doing there? Nothing, we are doing our homework. Shh, don't tell mother. Okay. Sudhara, Esini, come here soon. She may have seen it. What are you doing there? Nothing, we are doing our homework. Shh, don't tell mother. Okay. Sudhara, Esini, come here soon. She may have seen it. What are you doing there? Nothing, we are doing our homework. Shh, don't tell mother. Okay. Sudhara, Esini, come here soon. She may have seen it. Well, let's see what we heard in that dialogue. අපි දැන් බලමු එම දෙබස තුළ අපට ඇසුණු දේ. මෙහි මව විමසනවා මොනවද ඔයගොල්ලෝ කරන්නේ? What are you doing there? දරුවන් පිළිතුරු දෙනවා we are doing nothing. අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. මේදී දරුවන් පිළිතුරු දෙන්නේ පළමුවෙන්ම nothing යන වචනෙන් පමණයි. කිසිම දෙයක් නැහැ. Nothing. We are doing our homework. අපි කරන්නේ අපේ ගෙදර වැඩ. We are doing our homework. නමුත් මෙහිදී පැහැදිලිවම ඔබට පෙනෙනවා ඔවුන් කරන්නේ වෙනත් ක්‍රියාවක් බව. ඔවුන් බොරුවක් මුසාවක් පවසන්නේ. ඒ සමගම මව දරුවන් දෙදෙනාට කතා කරනවා come here soon. මේ සමගම එක් දරුවෙක් ඔබට පෙනෙනවා පවසනවා she may have seen it. ඇය දකින්න ඇති ඒක. Mother
may have seen it. බලන්න වාක්‍ය නිර්මාණයේ දෙස නැවත වාක්‍ය ආරම්භය මද දෙවන පියවර may have මේ may have යන කොටස වාක්‍ය මැද යෙදීමේදී ඒක වචන බහුවචන ભેදයක් බලපාන්නේ නැහැ මද may have seen it දකින්නවා ක්‍රියාපදය see past participle අවස්ථාව seen s e n ඉතින් ඔබට පේනවා මේ වාක්‍ය රටාව වඩා සාර්ථකව හසුරුවන්නට නම් ක්‍රියාපදවල past participle අවස්ථාවන් නම් ඉතාමත් හොඳින් ඔබේ මතකයේ රැඳී තිබිය යුතුමයි සොරකම් කරනවා ක්‍රියාපදය steal past participle අවස්ථාව stolen දැන් මෙහිදී අප යොදාගන්නේ මේ stolen යන ක්‍රියාරූපය කවුරු හරි හොරකම් කරන්න ඇති මගේ purse එක someone may have stolen my purse කවුරු හරි හොරකම් කරන්න ඇති මගේ ලියුම කරලා යන අදහස නොවේ කරන්න ඇති යන අනුමාන සහගත අතීතයයි මේ පවසන්නේ someone may have stolen my letter කවුරු හරි හොරකම් කරන්න ඇති ඔයා හොරකම් කරන්න ඇති මගේ සල්ලි you may have stolen my money මේ ක්‍රියාව අතීතයේ සිදුවෙන්න ඇති යන අතීතයට සම්බන්ධ අනුමානයයි මේ අප ප්‍රකාශ කරන්නේ. ඇය හොරකම් කරන්න ඇති මගේ සාරිය. She may have stolen my sari. මෙලෙසින්ම read යන ක්‍රියාපදයේ past participle අවස්ථාව read. ඇය කියවන්න ඇති මගේ ලියුම. She may have read my letter. read යන ක්‍රියාපදයේ නම් ක්‍රියා මූලය වන්නේ read READ අතීත කාලය වන්නේ read නමුත් අක්ෂර විඤ්ඤාසයේ AMI spelling වෙනස් වන්නේ නැහැ READ read අතීත කාලය past participle අවස්ථාව වන්නේ read my ඒත් spelling වෙනසක් නැහැ READ ඇය කියවන්න ඇති මේ ලේඛනය she may have read this document ඔහු කියවන්න ඇති මේ ෆයිල් එක he may have read this file ඔබ ක්‍රියාපද කතරම් දන්නවාද ඒ ක්‍රියාපද ප්‍රමාණය මත පදනම්ව මෙවැනි වාක්‍ය රටා පහසුවෙන් හසුරුවන්නට ඔබට හැකියාව ලැබෙනවා තවත් දෙබසකට යමු Someone may have come. Just go and see. Today is Sunday, isn't it? Pia may have come. Someone may have come. Just go and see. Today is Sunday, isn't it? Pia may have come. Someone may have come. Just go and see. Today is Sunday, isn't it? Pia may have come. කුමක්ද ඔබට ඇසුනේ එම දෙබස තුල? Someone may have come. කවුරු හරි ඇවිල්ලා ඇති. ගිහිල්ලා බලන්න. Just go and see. නිකමට ගිහිල්ලා බලන්න, චුට්ටක් ගිහිල්ලා බලන්න යන අදහසයි ඉන් ප්‍රකාශ වන්නේ. Just go and see. චුට්ටක් ගිහිල්ලා බලන්න. අනිකාත් එතන හිඳම ප්‍රතිචාරය දක්වනවා. Today is Sunday, isn't it? අද ඉරිදානේ. අද ඉරිදා නේද? Pial may have come. පියලුයි ඇවිල්ලා ඇත්තේ පියල් ඇවිල්ලා ඇති යන අනුමානයයි ඒ දෙබස තුල ප්‍රකාශ වුනේ ඇවිල්ලා ඇති ගිහිල්ලා ඇති දෙන්න ඇති කරන්න ඇති වෙනස් කරන්න ඇති යරාදී වශයෙන් වන අතීතය අනුමානයෙන් පවසන අවස්ථාවන් මෙම බස් වහර තුල ප්‍රකාශ වෙනවා ඇය හිතන්න ඇති එහෙම she may have thought so මෙහි think යන ක්‍රියාපදයේ past participle අවස්ථාව thought අප යොදාගත්තා. වසන්ත හිතන්න ඇති එහෙම වසන්ත may have thought so. යම් කෙනෙක් මෙලෙස හිතන්න ඇති යන අදහසයි මේ අප ප්‍රකාශ කරන්නේ. නාලක හිතන්න ඇති
වසන්ත මෝඩයෙක් කියලා. නාලක මේ හැව් තෝට්. වසන්ත ඉස ෆූල්. නාලක හිතන්න ඇති. නාලක මේ හැව් තෝට්. වසන්ත මෝඩෙක්. වසන්ත ඉස ෆූල්. අවශ්‍ය නම් මේ වාක්‍ය දෙක දැට් යන පදයෙන් සම්බන්ධ කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔහු හිතන්න ඇති මම මෝඩෙක් කියලා. He may have thought I was a fool. ඔහු හිතන්න ඇති. He may have thought. එහි I am a fool යන ප්‍රකාශයේ මා අතීත රූපයෙන් යොදා ගත්තා. I was a fool යනුවෙන් ඒ අතීතයට සම්බන්ධ ප්‍රකාශයක් නිසා. කෙසේ වුවත් මේ වාක්‍ය රටාවන් තවදුරටත් ප්‍රගුණ කිරීමේදී වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කරමින් අදහස් පළ කරන තැන දක්වා ඔබ දියුණු විය යුතු වෙනවා. එය පියවරෙන් පියවර ක්‍රමානුකූලව සිදුවිය යුත්තක්. කරන්න ඇති, දෙන්න ඇති, නාන්න ඇති, කන්න ඇති යනාදී වශයෙන් වන අදහස්, අතීත කාලය අනුමානයෙන් පවසන අදහස් ඔබට මේ හැව් වාක්‍ය රටාව මගින් පවසන්නට පුළුවන්කම තිබෙනවා. මෙහි විශේෂිතම කරුණක් වෙනවා මේ හැව් වාක්‍ය රටාව කිසිම විටක මේ හැස් ලෙස භාවිතා වන්නේ නැහැ. එය මේ හැව් ලෙසමයි භාවිතා වන්නේ. Well, අද අප ඔබට හඳුන්වා දුන් ප්‍රධාන පාඩම මේ හැව්. මෙහිදී අතීතයේ සිදු වූ ක්‍රියාවක් පිළිබඳව අනුමානයෙන් කතා කිරීම සිදු වෙනවා. නිමල් ඇවිල්ලා ඇති. නිමල් මේ හැව්කම්. මෙහිදී සිදුවන්නේ නිමල් ඇවිල්ලා යන අදහස ස්ථාවරව පැවසීම නොවේ. යම් අනුමානයකුත් මෙහි දුරාම ගැබ්බ තිබෙනව ඔබ දන්නවා. ඉංග්‍රීසි භාෂාවේ අනුමානය හඟවන ප්‍රධාන උපක්‍රියා පදය මේ. එම් මේවයි මේ යන පදය. මෙහිදී ඒක වචන බහුවචන ભેදයකින් තොරව මේ හැව් යන පද දෙක සම්බන්ධ කරගනිමින් අප අදහස් පළ කරනවා යම් දෙයක් අතීතයේ සිදුවන්නට ඇති යනුවෙන් අනුමාන සහිතව අතීතය පිළිබඳ අදහස් පළ කිරීමක් මෙහිදී සිදුවන්නේ. අප පරිවර්තන කිහිපයකට යොමු වෙනටයි සූදානම. Now we are going to translate some sentences by using may have. නිමල් ඇවිල්ලා ඇති දැන්. නිමල් may have come now. ශාන්ත යන්න ඇති ගෙදර. ශාන්ත may have gone home. ප්‍රසන්න කරන්න ඇති මගේ වැඩේ. ප්‍රසන්න may have done my work. නාලිකා දකින්න ඇති මේ ලියුම. නාලිකා may have seen this letter. ඔයා කරන්න ඇති මොනවා හරි වැරදි වැඩක්. You may have done something wrong. Something wrong මොනවා හරි වැරද්දක් යන අදහසේ මගින් ප්‍රකාශ වෙනවා. දැන් ඔබට පෙනෙනවා මෙහි නිර්මාණ විදිය මා නැවතත් මතකෙර නගන්න. වාක්‍ය ආරම්භ වන්නේ උක්ත කර්තෘගෙන්. යම් ක්‍රියාව කරන්නෙක් වාක්‍ය ආරම්භයට යෙදිය යුතු වෙනවා. දෙවන පියවර මේ හැව්. ඒක වචන බහුවචන ભેදයකින් තොරව ඔබට ඕනෑම උක්ත පදයක් සමග දෙවන පියවර මේ හැව් ලෙස යොදන්නට පුළුවන්. තුන්වන පියවර ක්‍රියාපදයේ past participle අවස්ථාවේ නම් අතීත කෘදන්තය. ඉතින් මෙවැනි වාක්‍ය රටාවකට යොමු වන්නට නම් ආධුනික ශිෂ්‍යයා ක්‍රියාපදවල අතීත කෘදන්ත අවස්ථාවේ නම් ක්‍රියාපද ලැයිස්තුවක නම් තුන්වන තීරයේ ක්‍රියාපද අවස්ථාව පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් මතකයක් ගොඩනගාගෙන තිබිය යුතුමයි. ඒ තරමක් අසීරු කාර්යයක්. නමුත් භාෂාව ඉගෙනීමේදී මතකයත් යම් පිටිවහලක් වෙනවාමයි. ක්‍රියාපදයේ තුන්වන තීරයේ ක්‍රියාපදයේ හෙවත් past participle අවස්ථාවයි මෙහිදී යොදාගනු ලබන්නේ. අප තවත් පරිවර්තන කිහිපයකට යොමු වෙමු. නාමලී කියවන්න ඇති මේ ලියුම. Normally may have read this letter. Normally may have read. Read යන ක්‍රියාපදයේ past participle අවස්ථාව read අපෙහි භාවිතා කළේ. ඇය කියවන්න ඇති මේ ලියුම. She may have read this letter. She may have read this letter. කාංචනා කරන්න ඇති ගෙදර වැඩ. Kanchana may have done her homework. Kanchana may have done. එහි අප යොදාගත්තේ do යන ක්‍රියාපදයේ past participle අවස්ථාව done. Kanchana may have done her homework. Kanchana කරන්න ඇති ඇගේ ගෙදර වැඩ. එලෙසින්ම අපට අදහස් පවසන්නට පුළුවන් ශාන්ත කරන්න ඇති ඔහුගේ ගෙදර වැඩ. ශාන්ත may have done his homework. ශාන්ත may have done his homework. කරන්න ඇති යන අනුමාන සහගත බවයි මෙහි තිබෙන්නේ. කරලා යන අදහස නොවේ. දැන් අප present perfect tense වාක්‍ය රටාවේදී නම් අදහස් පළ කරන්නේ යමක් කරලා යනුවෙන්. එයා අතීතයේ කළ බව හඟවනවා නුදුරු අතීතයේදී. දැන් අප හඟවන්නේ මෙය නුදුරු අතීතයේදී කරන්නට ඇති යනුවෙන් යම් අනුමානයකුත් කැටිව අදහස් පළ කිරීමක්. ඇය එන්න ඇති වේලාසනින්. She may have come early. She may have come early.
නිතරම වාක්‍ය ආරම්භ වන්නේ උක්ත පදයෙන්. මෙහි උක්තය ශී, දෙවන පියවර මේ හැව්, තුන්වන පියවර කම් යන ක්‍රියාපදේ නම් පාස් පාටිසිපල් අවස්ථාව කම් යන වෙන්මයි යෙදෙන්නේ. ඇය එන්න ඇති වේලාසනින් ශී මේ හැව් කම් ටර්ලි. ඔයා බීලා ඇති. You may have drunk. You may have drunk. අනුමානයක් ඇතිවයි මෙහි අදහස පළවන්නේ. එහි අප යොදාගත්ත drink යන ක්‍රියාපදයේ past participle අවස්ථාව drunk. ඔයා බොන්න ඇති. ඔයා බීලයි ඇත්තේ. අතීතයේ මේ ක්‍රියාව කරන්නට ඇති යන අනුමාන සහගත බව මේ තුල ගැබ්බ තිබෙනවා මේ හැව් වාක්‍ය රටාවෙන් අදහස් පළ කිරීමේදී. දැන් මේ සමගින්ම මා ඔබට තවත් අදහසක් ඉදිරිපත් කළ යුතුමයි. මෙම මේ හැව් වාක්‍ය රටාව හා සමගාමී තවත් බස් වහරක් පිළිබඳව වාක්‍ය රටාවක් පිළිබඳව ඒ must have වාක්‍ය රටාව. යමක් කරන්න ඇති යන අදහස ඔබට තරමක් දැඩිව පවසන්නට අවශ්‍ය නම් එය මේ හැව් වාක්‍ය රටාවට වඩා දැඩි බවකින් යුක්තව ඔබට පවසන්නට පුළුවන් must have භාවිතා කරමින්. ඔබට තිරේ මත පෙනෙනවා එම භාවිතය. ඔබ කළ යුතු වන්නේ මෙතෙක් මේ හැව් යෙදූ තැනට must have යෙදීම පමණයි. ඔබට කියන්න අවශ්‍ය නම් ඔයා හොරකම් කරන්නම ඇති මගේ පර්ස් එක. ඔයා මයි මේක කරන්න ඇත්තේ. ඔයා කරන්නම ඇති. දැන් අප දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තිබෙන අනුමානය හඟවන ප්‍රධාන උපක්‍රියාපදය මේ. ඒ අනුමානය තරමක් ඉවත් කොට තරමක් දැඩිව ඒ අදහසම ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන් ඔයා ගන්න ඇති මගේ ලියුම. You must have taken my letter. ඔයා හොරකම් කරන්න ඇති මගේ සල්ලි. තරමක් දැඩිව ඔබ පවසනවා You must have stolen my money. ඔයා හොරකම් කරන්නම ඇති මගේ පර්ස් එක. You must have stolen my purse. දැන් මේ හැව් රටාව මගින් අදහස් පැවසීමේදී මෙන් නොවෙයි must have ඇසුරෙන් අදහස් පැවසීමේදී එහි යම් දැඩි බවක් ආරෝපණය වී තිබෙනවා. නමුත් මේ වාක්‍ය රටා දෙකම ඔබට පෙනෙනවා සමාන්තර මගක ගමන් කරන බව. must have වාක්‍ය රටාවේදී වාක්‍ය නිර්මාණය සිදුවන්නේ උක්ත පදයෙන් ආරම්භ වී එනම් ක්‍රියාව කරන්නා වාක්‍ය මුලට දෙවන පියවර must have, තුන්වන පියවර අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව. නිමල් කරන්න ඇති එක තරමක් දැඩිව ඔබ පවසනවා නිමල් must have done it. නිමල් තමයි ඒක කරන්න ඇත්තේ. නිමල් කරන්නම ඇති එක. ශාන්ත දෙන්න ඇති එක එයා දෙන්නම ඇති යනුවෙන් අදහස තරමක් දැඩිව ඔබ පවසනවා ශාන්ත must have given it. give යන ක්‍රියාපදයේ past participle අවස්ථාව given. නාලිකා වෙනස් කරන්න ඇති මේ ලේඛනය. නාලිකා must have changed this document. ඇය ඒක වෙනස් කරන්නම ඇති යන අදහසයි මේ අප පවසන්නේ. ඔබට පුළුවන් යමෙකුට චෝදනාවක් කරන්නට ඔයා වෙනස් කරන්න ඇති මේ passport එක. You must have changed this passport. ඔයා මේක වෙනස් කරන්න ඇති. ඇය හිතන්න ඇති මම පිස්සෙක් කියලා. ඇය මේ විදිහට හිතන්නම ඇති යන දැඩි අදහස ඔබට පවසන්නට පුළුවන් She must have thought. think යන ක්‍රියාපදයේ past participle අවස්ථාවයි එය අප යොදාගත්තේ. ඇය හිතන්න ඇති She must have thought that I was a fool. මම මෝඩයෙක් කියලා. මේ අතීතයට නැඹුරු වාක්‍ය රටාවක් නිසා මේ වාක්‍යයේ දෙවන කොටසෙහි මම මෝඩයෙක් යන අදහස මා ඉදිරිපත් කළේ I am a fool යනුවෙන් නොවේ I was a fool යනුවෙන්. ඇය කරන්න ඇති මගේ වැඩේ She must have done my work. must have වාක්‍ය රටාව ඇසුරේ තවත් දෙබසකට යොමු වන්නට ඔබට අවස්ථාවක්. Malika scolded me. I don't know why. She must have misunderstood you. Chetana must have told her something. Malika scolded me. I don't know why.
She must have misunderstood you. Chetana must have told her something. Nalika scolded me. I don't know why. She must have misunderstood you. Chetana must have told her something. Well, let's see what we heard in that dialogue. Then api balamu ema debasa thule apata asunu de. Obata asuna must have wakya ratawa yatate adahas dekak ehi. Aya mawa waradawa therum aran athi. She must have misunderstood me. Nalika oyawa waradawa therum aran athi. Nalika must have misunderstood you. Aya oyawa waradawa therum aran athi. She must have misunderstood you. E samagama obata asuna tawat wakiyak ehi chetana kiyanne athi ayata monawa hari. කියන්නම ඇති යන අදහස තරමක් තහවුරු කෙරෙන ආකාරයයි මේ. චේතනා must have told her something. වාක්‍යාරම්භයේ චේතනා දෙවන පියවර must have තුන්වන පියවර ක්‍රියාපදයේ past participle අවස්ථාවයි ඔබ යෙදිය යුතු වන්. චේතනා must have told her something. මුලින්ම ඔබට ඇසුනේ මේ දෙබස තුල නාලිකා scalded me නාලිකා බැන්න මට I don't know why මම දන්නේ ඇයි කියලා මෙහිදී ප්‍රතිචාරය ඔබට ඇසුනා ඇය ඔබව වරදවා තීරුම් අරන් ඇති අතීතයේ මේ ක්‍රියාව සිදු වෙන්න ඇති යන අනුමාන සහගත අදහස මෙහි තිබෙනවා නමුත් ඒ තරමක් දැඩිව පවසනවා must have මගින් කලින් අප ඉදිරිපත් කළ මේ have වාක්‍ය රටාවට වඩා she must have misunderstood you වරදවා තේරුම් ගන්නවා ක්‍රියාපදය misunderstand එහි past participle අවස්ථාවේ නම් මේ වාක්‍ය රටාවේදී අපට අවශ්‍ය කරන ක්‍රියාරූපය misunderstood මේ ක්‍රියාපද නම් ඔබ දැඩිව මතකයේ රඳවා ගත යුතුමයි misunderstand ක්‍රියා මූලය නමුත් මෙහි අප යොදන්නේ මේ වාක්‍ය රටාව තුළ misunderstood යන එම ක්‍රියාපදයේ තුන්වන තීරයට සම්බන්ධ ක්‍රියාරූපය නාලිකා වරදවා තීරුම් අරන් ඇති ඔයාව නාලිකා must have misunderstood you වසන්ත වරදවා තීරුම් අරන් ඇති මාව වසන්ත must have misunderstood me නාලක වරදවා තීරුම් අරන් ඇති ශානිකාව නාලක must have misunderstood ශානිකා අම්මා වරදවා තීරුම් අරන් ඇති තාත්තව mother must have misunderstood father මෙලෙසින්ම tell යන ක්‍රියාපදයේ past participle අවස්ථාව told අප යොදා ගන්නවා ඔයා කියන්න ඇති කාට හරි දැන් බලන්න කියන්න ඇති කියලාමයි කියන්නේ මේ have වලින් කිව්වෙත් මේකමයි නමුත් ඒකම තව චුට්ටක් දැඩිව ප්‍රකාශ කරනවා ඔයා කියන්නම ඇති කාට හරි හරියටම මම දන්නේ නැහැ ඔයා කියන්න ඇති කාට හරි you must have told someone tell යන ක්‍රියාපදයේ past participle අවස්ථාව told ඔයා කියන්න ඇති සමන්ට you must have told someone ඔයා කියන්න ඇති පොලිසියට you must have told the police මේ වචනය police නොවේ po ශබ්දයෙන් මයි උච්චාරණය වන්නේ ඉංග්‍රීසි වචනයත් police ඔයා කියන්නේ ඇති පොලිසියට you must have told the police තාත්තා කියන්නේ ඇති අම්මට මට මේක හුඟක් විශ්වාසයි I do believe this තාත්තා කියන්නේ ඇති අම්මට father must have told mother මේ have සහ must have වාක්‍ය රටා දෙකෙන්ම පැවසෙන්නේ එක හා සමාන සමීප අදහස් කියන්න ඇති කරන්න ඇති දෙන්න ඇති